ශ්‍රීලාංකේය අභිමානය And now, news at night. අයිබෝන් News at night සමගින් මම චවිකා ගුණසේකර. සුදුනම තත් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබම දැනුවත් කරන්න. ඔස්ට්‍රේලියානු පොලිසිය අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නඩුව අද යළිත් කැඳවුවා. එහිදී මෙම නඩුවට පෙර පැවති මාධ්‍ය වාරණය ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. සිල්වා වෝට නම් බන්ධනාගාර සංකීර්ණයේ රඳවාසින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නඩුවේ ලියකියවිලි සම්බන්ධයෙන් මතු ඇති ගැටලුවක් හේතුවෙන් එම නඩුව අද යළිත් කැඳවුවා. එහිදී මෙම නඩුවට අදාළව පනවා තිබූ මාධ්‍ය වාරණයද ඉවත් කරනවා. මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පිණිසින්න නීතිඥ ආනන්ද අමරනාථ මහතා මෙම නඩුවෙන් ඉවත් කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැනි සිදුවීම් ඔස්ට්‍රේලියාව තුළ සිදුවන බවත් ධනුෂ්ක ගුණතිලක ඊට කොටු වී ඇති බවයි. ඔව් ලෝක වටේ බලන්නකෝ දැන් ඊගෙන ගොඩක් වෙලාවට මේ වගේ සිද්ධීන් සිදු කරන්නේ එක්කෝ ඒ කාන්තාවට ප්‍රසිද්ධියක් ලබා ගන්න. එහෙම නැත්නම් යම්කිසි මුදලක් මොහුගෙන් ලබා ගන්න. ඔය වගේ පරමාර්ථ මත මේ ලෝක පුරායක සිදුවලා දෙන ඔස්ට්‍රේලියාව තුලත් මේක සිදුවලා දෙන බොහෝ අවස්ථා සියලුම දේවල් තියෙන ධනුෂ්ක ගුණතිලකට වාසි. අද වෙන අලුත්ම ආරංචිය තමයි ආනන්ද අමරනාත් මහත්මයාව ඉවත් කරලා වෙනත් නීතිඥ මහත්වෙක්ව අද සිට මේ නඩු ඉදිරියට ගෙන යන්න ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඊයේ දිනේදී කණ්ඩායමේ නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් සහ කළමනාකරු මහින්ද හලංගොඩ යනයි ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා තිබුණා. මෙතනදී මම ලේකම්තුමාට උපදෙස් දුන්නා සම්පූර්ණ තරඟාවලිය පුරාව නැවතිලා හිටපු ඒ හෝටල් වල රාත්‍රී කාලයේ දිවා කාලයේ කණ්ඩායමේ එළියට ගිහින් ආපු මේවා ඔක්කොම වාර්තාවක් ලබා ගන්න. ඉතින් එතෙන්දී අපිට යම් යම් කරුණු ආරණාවන්නේ වෙලා තියෙනවා. ඔය කියන දිනේ විතරක් නෙමෙයි වෙන දිනවලත් කණ්ඩායම ඒ වෙලාවල් වලට එහයින් ගිහිල්ලා එළියට ගිහින්. ඒ වගේම කමිටුවක් අපි පත් කරන්න තීරණය කරා. ඒ කමිටුව අමතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි යෝජනා වෙන්නේ කොයි වගේ කමිටුවක්ද කියලා. මේ පත් කළ තිබී කමිටුව මේකට සම්බන්ධ නැතිද? මම හිතනවා ක්‍රිකට් පරිපාලනයෙන් කරන කමිටුවකට ස්වාධීන තීරණ ගන්න බැහැයි කියන එක. ඒකට පිටින්ම කට්ටියක් අරගෙන තමයි මේක අපිට කරන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි යෝජනා කරන්නේ. මෙරට තුළ සිදු කරන සංවර්ධන කටයුතු වලදී තනිව නැගී සිටීමට නොහැකි අවස්ථාවන් වලදී ජාත්‍යන්තර ආයෝජකයන් සමග එක්ව කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. කොළඹ වරායේ බටහිර පරයන්තයේ ඉදිකිරීම කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ බටහිර ජාත්‍යන්තර පරයන්තයේ ඉදිකිරීම කටයුතු වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අදානී ජාත්‍යන්තර වරාය ඉදිකිරීම සමාගම, ශ්‍රී ලංකාවේ ජෝන් කිල්ස් ඉදිකිරීම පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආයෝජනය කරනු ලබනවා. මෙම බටහිර පරයන්තයේ හෙක්ටයර් 65කින් යුක්ත වන අතර මෙහි ඉදිකිරීම අවසන් කිරීමෙන් පසු එහි වාර්ෂික මෙහෙයුම් ධාරිතාව බහළුම් මිලියන 3කට ආසන්න වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2024 වර්ෂයේ අප්‍රේල් 3 වනදා සහ දෙවන අදියර 2026 වර්ෂයේ මැදභාගය වන විට අවසන් කිරීමට නියමිතයි. බටහිර පරයන්තයේ අර්ධ ස්වයංක්‍රීය පරයන්ත දුමකර 8ක්, සම්පූර්ණ ස්වයංක්‍රීය පරයන්ත දුමකර 18ක්, මුළුමනින්ම ස්වයංක්‍රීය වූ ගේට්ටු සංකීර්ණයක් සහ නව තාක්ෂණයෙන් සමන්විත දත්ත විශ්ලේෂණ පද්ධතියකින්ද සමන්විත වනවා. තනියම බැරි වුණත් තවත් ශක්තිමත් ආයෝජකයන් එක්ක එකතු වෙලා නවීන තාක්ෂණය අපේ වරායේ වැඩ කටයුතුට එකතු කරලා අපිට මේ කටයුත්ත කරන්න පුළුවන්. මෙරටින් හඳුනාගත් දෙවන වඳුරු උණ රෝගියා පිළිබඳවද තොරතුරු වාර්තාවේ තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියෙකුගේ නිදර්ශක පරීක්ෂා කිරීමේදී ඔහු වඳුරු උණ හෙවත් මංකිපොක්ස් ආසාදිතයෙකු බව තහවුරු වූ බවයි.
මේ වන විට මෙරටින් හඳුනාගත් දෙවන වඳුරු උණ ආසාදිත අද වාර්තා වී තිබෙනවා. ඔහු ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගියෙකු වන අතර ඔහුගේ නිදර්ශක වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කර සිදු කළ PCR පරීක්ෂණයකදී වඳුරු උණ ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. එම පුද්ගලයා මීට මාසයකට පමණ පෙර විදේශ රටකදී වඳුරු උණ රෝගයට නිරාවරණය වී ඇති බවට අනුමාන කරනවා. මේ රෝගියා විදේශයේ සිට ආපු රෝගියෙක්. ඒ වගේම මේ දක්වා කරන ලද විමර්ශන වලින් ඒ රෝගියා මීට පෙර රෝගියාට සම්බන්ධතාවයක් තහවුරු කරලා නැහැ. ඒ කියන්නේ මේක ස්වාධීනව දෙවන රෝගියෙක් හැටියට වාර්තා වුණු රෝගියෙක් තමයි. හැබැයි මේ දෙවනි රෝගියා ළඟ ළඟම වාර්තා වුණේකින් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ. මේ රෝගයේ වසංගතයක් හැටියට ඉදිරියේදී මේකෙන් පැතිරීමට තියෙන ඉඩ කඩක් ගැන නෙමෙයි සිද්ධ වෙන්නේ. සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා මීළඟට ඔබට එක්විය හැකි ඉන්සයිඩ් පොලිටික්ස් වැඩසටහන සමගින්. සුබ රාත්‍රියක්.